දිනෙක දේව වචනයට කැමතිද? හලෙලුයා. අපි දේව වචනයට ඇහුම්කන් දෙන්න යනවා. මගේ මාතෘකාව තියෙන්නේ ජීවනයේ වචන ඔබ වහන්සේට ඇත්තේ. මේ එක ගෝලයක් උත්තරයක් දුන්නා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට. ඉතින් අපි ඒ ගැන මෙනෙහි කරලා බලන්න. කවුද? කවුද උත්තර දුන්නේ? කවුද උත්තර දුන්නේ? ගෝලෙක්. ඇදිලිවන්තයෙක් නෙමෙයි. ගෝලෙක් උත්තර දුන්නේ. ගෝලෙක් උත්තර දුන්නා. එනිසා අද සමහර විට ඔබ හාස්කමේ වචනයක් බලේ වචනයක් එහෙම නැත්නම් සෝරි බලේ කොහොමත් වචනය බලේ හාස්කමේ වචනයක් එහෙම නැත්නම් යම් කිසි ධෛර්යමත් කිරීමේ වචනයක් බලාගෙන ඉන්න ඇති. මම හිතනවා මේක ඒ වගේම වචනයක් වෙන්න යනවා කියලා. හාලෙලුයා. හාලෙලුයා. ජේසුස් වහන්සේ ඔබට ආදරේ. ජේසුස් වහන්සේ ඔබ ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. හාලෙලුයා. ජේසුස් වහන්සේ ඔබට සැලකිලිමත් වෙන නිසා සීනි බෝල දෙන්නේ නැහැ. ළඟ ඉන්නක සීනි බෝල දෙන්නේ නැහැ. හේතුව ජේසුස් වහන්සේ ඔබට ආදරේ. මගේ වයිෆ් මට ආදරේ නිසා සීනි කනකොට කෑ ගහනවා. හේතුව ආදරේ නිසා. මගේ වයිෆ් මට ආදරේ නිසා වැඩියෙන් බත් කනකොට කෑ ගහනවා. සුදු බත් කනකොට කෑ ගහනවා. ඇයි රතු බත් තියෙද්දී? ඇයි ආදරේ නිසා? සමහර වෙලාවට ජේසුස් වහන්සේත් ඔබට තියෙන ආදරේ කරුණ කොටගෙන දේවියන් වහන්සේ ඉතාමත් බලවත් වචනයක් ඔබ වෙත ගේන්න යනවාද? හාලෙලුයා. කී දෙනෙක් කැමතිද? ගොඩක් අය කැමති වගේ. හාලෙලුයා. හාලෙලුයා. අපි පෙරළමු උන්වහන්සේගේ වචනයට. යොහන් 6 පරිච්ඡේදයේ 66 ඉඳන් 69. කී දෙනෙක් දන්නවද සිංහලෙන් කතා මම කතා කරනකොට මෙතන හිටගෙන දෙමළෙන් පරිවර්තනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද මේ ස්ථානයේ? සභාව ලංකාවේ සභාවක කරලා තියෙන එක්කෙනෙක් ජොනි ගෙන් එහම ජොනි කිව්ව ඇනවුන්ස් කරන්න කියලා සභාව කරලා තියෙනවද? ආ ඕකේ. එහෙනම් අපි බලමු දෙවියන් වහන්සේ තුළ අපි කොහොමද වෙන්නේ කියලා අපි ඉදිරියට බලමු. ඒ ගැන සලකලා බලමු. හාලෙලුයා. දෙවියන් වහන්සේ ඔබට ආදරේ. හාලෙලුයා. එනිසා යොහන් 6 මේ පරිච්ඡේදයේ පසුබිම ඔබ පොඩ්ඩක් ගිහිලා බලන්න ඕන. මට මේ විනාඩි 20 ඇතුළත අප්‍රිකානායකෙන් බැනුම් ගහන්නේ නැතුව මට ඔබට දෙන්න ඕන වචනේ. ඒ නිසා මට හැමදේම කියන්න බෑ. නමුත් මම හැම පුළුවන් හැම දෙයක්ම ඔබ වෙත දාන්නම්. වැදගත් දේ හැම දෙයක්ම වැදගත්. නමුත් ආත්මන් වහන්සේ මට අද බෙදා ගන්න කියපු දේ මම ඔබ වෙත දමන්නම්. මම අද ගියා ඩේරා සභාව. ලංගිනෙක් කන පාස ඩේරා ගියා. ෆිෂ් මාකට් එකට නෙමෙයි සභාවට ගියා. හාලෙලුයා. ඉතාමත් කුඩා සභාවක් නමුත් ඉතාමත් බලවත් ආලේපලත් සභාවක්. හාලෙලුයා. මම පළමෙනි වතාවට ගියේ පාස්ටර් ශාන්තගේ සභාවට. ඉතාමත් බලවත් දෙවියන් වහන්සේ බලවත් දේ කරනවා ඒ ස්ථානේ. ඉතා කුඩායි, ඉතාම කුඩායි. ළඟ ඉන්න කෙනා කුඩා සභාවක්. හැබැයි ළඟ ඉන්න කෙනා ආත්මේ ඉතාමත් බලවත් කියලා. කුඩා වුණාට ආත්මේ ඉතාමත් බලවත්. ඉතාමත් ලස්සන නමස්කාරයක්. මමයි ජොනි ගිහිල්ලා අපි නමස්කාරයක් දැක්කා. ඒ සෙනග ඉතාමත් අපි හොඳ ආත්පොල සන්නාදයක් දෙමු. ස්වාමින් වහන්සේ අපි වෙදීරයටත් ඉහළටත් ගෙනියනවා. හාලෙලුයා. ඉතින් මේ යොහාන් 6 පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ යම් කිසි දේවල් කීපයක් ජේසුස් වහන්සේ කතා කරලා ඊට පස්සේ ජේසුස් වහන්සේ මේ 66 වගන්තියට එනවා. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී ළඟ ඉන්න කෙන් පසුබට වුණා. මේ ගුණක් අහගෙන මේ හිටපු අය පසුබට වුණා. සාමාන්‍යයෙන් දෙවියන් ජේසුස් වහන්සේ කතා කරාම ගොඩාක් අය ධෛර්යමත් වෙනවා. ගොඩාක් අය කියනවා ඔබගේ දේශනාවෙන් හැම කෙනාම ධෛර්යමත් කරන්න කියලා. නමුත් මේ දේශනාවෙන් පසුබට වෙලා. ගෝල් ජේසුස් වහන්සේ යම් කිසි දේවල් ටිකක් කියලා මේ ස්ථානයේ එනකොට පසුබට වෙනවා. පසුබට වෙනවා. ඩිස්කරේජ්මන්ට් එකක් එනවා. What is that? Discouragement.
මෙතෙන්ට ආපුවාම ගෝලියෝ ඩිස්කරේජ් වෙනවා. අතේ දුරෙන් ඉන්න ඕන මේ මිනිස්සයාට. උන්වහන්සේ සමග තවත් නොහැසුරුනේ. ඒ කියපු දේවල් අහලා උන්වහන්සේත් එක්ක හැසිරෙන්න කැමති වුණේ නැහැ. උන්වහන්සේත් එක්ක හැසිරෙන්න කැමති වුණේ නැහැ. උන්වහන්සේ අහනවා ඔබ සමත් අහක් යන්න කැමතිදයි යේසුස් වහන්සේ 12 දෙනාගෙන් ඇහුවා. හැබැයි ඒ 12 දෙනාගෙන් අහනකොට ඊට ඉස්සෙල්ලා හිටපොයි ගිහිල්ලා ළඟ ඉන්න කෙනෙක් ගිහිල්ලා සමහර බලන්න පුතේ අපේ අයත් ගිහිල්ලා නැහනේ තාම ඉන්නෝනේ තාම මේ සමහර අය ගිහිල්ලා ඔබ මේ පරිච්ඡේදයේ පටන් ගැනීමේදී කියවලා බැලුවොත් සෙනග ගොඩාක් ආවා ජේසුස් වහන්සේව හොයාගෙන ඔබ කියවලා බැලුවොත් තියෙනවා ගොඩාක් ආවා නමුත් මේ උන්වහන්සේ ඔරුවකට නැගලා උගන්නලා 66 වෙට ආපුවාම මෙන්න හිටපොයි ගිහිල්ලා. උන්වහන්සේ අහනවා ඔබ සමත් අහක් යන්න කැමතිදයි 12 දෙනාගෙන්. ජේසුස් වහන්සේ ආද ඔබගෙන් අහන ඔබ අහක් යන්න කැමතිද? ඔබ අහක් යන්න කැමතිද කියලා අහනවා. සීමොන් පේතරුස් උත්තර දෙමින් හැම වෙලෙම ඉස්සරහට බහින්න කෙනා. ඕක පේතරු ඕක ඔහොම තමයි. හැබැයි හරි හොඳ මිනිස්සෙක්. ඒ වගේ ගෝලය ඉතාමත් අනර්ගයි. හැබැයි පයින්වට අග්ගාලා ඩග්ගාල කියනවා. හොඳයි. කියන්නේ හොඳ දෙයක්. කියපු දේ දන්නවද? ස්වාමී අපි කා ළඟට යමුද? Kings Revival ජාත්‍යන්තර සභාවේ මුළු UAE වලම මාත් සමග මහනෝ ක්‍රිස්තුස් වහන්සේට මේ උත්තරය අපිට දෙන්න පුළුවන්ද? මේ උත්තරය අපිට දෙන්න පුළුවන්ද? අපි කාගාවටද යන්නේ? ජේසුස් වහන්සේගෙන් කියනවා ස්වාමිනී අපි කාගාවටද යන්නේ? ඔබට කියන්න පුළුවන් අපි කාගාවටද යන්නේ ස්වාමිනී? ඔබ වැන්න අපි කාගාවටද යන්නේ? හේතුව පේදුරු කිව්වා ඔබ මගේ අනාගතය කියන කෙනා. හේතුව ඔබ මගේ පරණ ජීවිතය ගැන කිව්වා. ඔබ මට හෙට බිස්නස් හම් වෙනවා කියලා කිව්වා. ඔබ මට හෙට BMW එකක් හම් වෙනවා කියලා කියනවා. ඔබ මගේ අනාගතය කියනවා. ඔබ මගේ දරුවන් ගැන කියනවා. ඔබ මට සුවය දුන්නා. ඒක නෙමෙයි හේතුව පේදුරු දුන්නේ. පේදුරු කිව්වා අපි කොහේ යන්නද ස්වාමිනී? අපි කොහේ යන්නද? හේතුව ජීවනයේ වචන ඔබ ළඟ ඇත්තේ කියලා කිව්වා. හාලෙලූයා. ඔබ ස්වයන් ජේසුස් වහන්සේව ඔබගේ හාස්කම උදෙසාද? ඔබ හොයන්නේ උන්වහන්සේ අත තියලා යාඥා කරලා ඔබට හාස්කම ලබා ගන්නද? නමුත් ක්‍රිස්තුස් වහන්සේ ඒ පේදුරුට කියනවා ජේසුස් වහන්සේට ස්වාමිනි මම කොහේ යන්නද? ස්වාමින් වහන්සේ මට හාස්කම් නැතුව යන්න පුළුවන්, මට කරදර වෙන්න පුළුවන්. නමුත් ස්වාමිනි ජීවනයේ වචන ඔබ වෙත තියෙනවා, මම ඔබ ළඟ සිටිනවා කියලා කියනවා පේදුරු. ගෝරාබා කස්සිකේ රාම කස්සිකේ ආදමිය දරුවනි මගේ හදවත මේ ස්ථානයට ඔබව ගේන එකයි. අපි සභා පවුලේ ප්‍රසව වේදනාවකින් යනවා සේවය කරන අය මේ තැනට ඔබව බිහි කරන්න. ඇදහිලිවන්තයෝ සොයන්නේ සලකුණ. ඇදහිලිවන්තයෝ සොයන්නේ හාස්කම. ඇදහිලිවන්තයෝ සොයන්නේ එත දවසේදී මට මොනවා වේද? ඒක කියනවාද? ඒ කියන අය ඔය ඇදහිලිවන්තයෝ. නමුත් පේතරුස් කිව්වා මම ඔබව දාලා යන්නේ නැත්තේ. අපි ඔබව දාලා යන්නේ නැත්තේ. ඔබ ගාව ජීවනයේ වචනය තියෙන නිසායි.
ඔබ මම මේ වචනයට කොච්චර තැනක් දෙනවද ජීවිතේ ඔබ මම කොච්චර තැනක් දෙනවද මේක ජීවනයේ වචනය පෞලේ ඔබගේ පෞලේ යාක්ඥාව තුළ මේ වචනයට කොච්චර තැනක් දෙනවද ඔබගේ පෞද්ගලික ජීවිතය තුළ මේ වචනයට කොච්චර තැනක් දෙනවද පේදුරු කොච්චර උඩින් ඇය තමා තිබෙනවද මාළු අල්ලන මුදලාලි කෙනෙක් වෙන්න ඇති හැම දෙයක්ම අතහැරලා ඇවිල්ලා ඔහු බලාගෙන ආවේ මොනාටද ඔහු පසුපස ආවේ මොනාටද ස්වාමිනි ඔබ තුල ජීවනයේ වචන තියෙනවා ගුරාබ කශිකරබ රීමා මාමා කතේ බේක ඊළඟක රීබා කොෂිකරබ සමහර ගෝලය අතහැරලා ගියා බලමු අපි මේ ගෝලයන් අතහැරලා යන්න හේතුව මොකක්ද කියලා අපි හොයලා බලමු ළඟ ඉන්න කන්ද හොයලා බලමු හොයලා බලමු යොහන් 26 යොහන් 6 26 ඒ කියන්නේ 66 ට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් සැබවක් ඔබට කියමි ඔබ සැම මා සොයන්නේ ලකුණු දුටු නිසා නොව රොටිකා තෘප්තියට පැමිණීමස ගොඩක් අය උන්වහන්සේව හේවුම හේතුව මොකක්ද දන්නවද 5000කට කණ්ඩ දුන්න නිසා ඒ කියන්නේ මේ ගිය අය උන්වහන්සේව දාලා ගිය අය කෑම හොයාගෙන ඇවිල්ලා ළඟ ඉන්න කෙනා කෑම හොයාගෙන ඇවිල්ලා කෑම හොයාගෙන ආපු අය උන්වහන්සේව දාලා යන්න යනවා හේතුව උන්වහන්සේ කෑම දෙන්න නෙමෙයි උන්වහන්සේ කෑම දෙන්න උන්වහන්සේ කියන රොටි කා තෘප්තියට පැමිණෙන්න ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේක තමයි වැදගත් නැති වී යන කෑම නොව සදාකාල ජීවනය පවත්වනා වූ කෑම පිණිස වැඩ කරන්න කියලා කියනවා ආදරණීය දරුවනි නැති වී යන උද්දේශ නැති වී යන දේ తాවකාලික දේ සොයාගෙන යේසුස් ගාන්ට එන්න එපා తాවකාලික දේ සොයාගෙන එන්න එපා ස්වර්ග රාජ්‍ය හොයාගෙන ජේසුස් වහන්සේ ගාවට එන්න සදාකාල ජීවනය සොයාගෙන යේසුස් වහන්සේ කියනවා වැඩ කරන්න එපා උන්වහන්සේ කියනවා වැඩ කරන්න එපා කියලා වැඩ කරන්න එපා සේවය කරන්න එපා ඔබ මේ ලෝකේ තනතුරු ලබා ගන්න නම් පාස මලින්ද තනක් දෙයි කියලා හිතාන සේවය කරන්න එපා සේවය කරන්න දේවියන් වහන්සේගේ රාජ්‍යයේ උන්නතිය උදෙසා ස්වර්ග රාජ්‍යයේ උන්නතිය උදෙසා සේවය කරන්න ඒ දේ රඳා පවතින යනවා මටත් කියන්නේ එච්චරයි ඔබටත් කියන්නේ එච්චරයි පොඩ්ඩක් අමාරුයි වචන ළඟින් පොඩ්ඩක් අමාරුයි වචනය කිය ජේසුස් වහන්සේ කරපු දේශනාවමයි මං කරන්නේ දොළොස් දෙනෙක් විතරක් ඉතුරු වෙයි දන්නේ අන්තිම වෙනකොට. හැබැයි ඉතුරු වෙන අය මට විශ්වාසයි ගෝලියෝ කියලා. හාලෙලුයා. 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 ඔය වැනි වැනි ඉන්න අය නෙමෙයි ඉතුරු වෙන අය මට විශ්වාසයි ගෝලියෝ කියලා. යේසුස් වහන්සේටත් විශ්වාසය තිබුණා. ඉතුරු වෙච්චේ ඉතුරු උනේ ජීවනයේ දායක වචන සොයන අය පමණයි. හාලෙලුයා. වචනේ සොයාගෙන මම මේ කිව්වට තරහ වෙන්න එපා. ළඟ ඉන්න කෙනා තරහ වෙන්න එපා. දෙවියන් වහන්සේගේ තුල වචනේ තුල වර්ධනය වෙලා ඉන්නවා නම් කවුරු හරි මම ඔට්ටුවක් දානවා මිලියනක් ඔට්ටුවක් දානවා
හරියට වචනය තුල වර්ධනය වෙලා ඉන්නවා නම් සභාවෙන් සභාවට බට්ට පනින්නේ නැහැ. දැන් මම මේ ඇත්ත කියන්නේ. මේ අහ ඇහිච්ච දේවල් නෙමෙයි. මම කතා කරන්නේ වචනේ. ක්‍රිස්තු මේ පේදුරට තිබ්බා අරගෙන යන්න. නෑ ක්‍රිස්තු වහන්සේගේ වචනය කොතනද දෙ හැබැයි බට්ට පයින්නවා සභාවේ හරි වචනය දේශනා වෙන්නේ නැත්තම් හරි වචනය දේශනා වෙන්නේ නැත්තම් සෙනක බට්ට පයින්නවා පයින්නවා පයින්නවාමයි. නමුත් හරි වචනය දෙවියන් වහන්සේගේ හරි වචනය දේශනා කරනවා නම් උන්වහන්සේගේ හරියට වචනය උගන්වනවා නම් ඒ ස්ථානයේ වචනේ ගෝලයත්වයෙන් පිරිච්ච ගෝලත්ව ආත්මෙන් පිරිච්ච අය ඒ වචනය තුල රඳා පවතින්න යනවා. නැතිව යන කෑම පිණිස නොව සදාකාල ජීවනය පවත්වන්නව කෑම පිණිස වැඩ කරන්න. එය මනුෂ්‍ය පුත්‍රයා ඔබ සැමට දෙනසේක. මක් නිසාද පියාණන් වහන්සේ නම් දෙවියන් වහන්සේ විසින් ඔහු මුද්‍රා කොට තිබේ යයි කීසේක. ක්‍රිස්තුස් දේසුස් වහන්සේ කියනවා. ඔබ මොනාද හොයන්නේ? නැතිව යන දේද හොයලාගෙන කෑ නැතිව යන. ඔබ සමාහාරයට වීසා ප්‍රශ්නයකට ඇවිල්ලා ඇති. අප දෙවියන් වහන්සේගේ කරුණාව අනුග්‍රහය තුල වීසාක ලැබෙන්න යනවා. හලෙලුයා. හැබැයි අවුරුදු 3කට. එහෙනම් දැන් අවුරුදු 2කටද? ආයෙ අවුරුදු 2කින් එනවා යාඥාවක් කියලා පාස්ස වීසා ප්‍රශ්නේ. තාවකාලිකද? දැන් මේ එන්න තුින්න එපා වීසා වලට යාඥා කරගන්න. මම යාඥා කරන බය වෙන්න බෑ. නමුත් මම ඔබට ඔබ යම් කිසි මට්ටමකට ගෙන යන්න සූදානම් කරන්නේ. ඔබ යම් කිසි තැනකට ගෙන යන්න ඕන. හේතුව අද ඔක්කොම සභාවල් එහෙම නැත්තම් දෙවියන් වහන්සේ ඔක්කොම හොයන්නේ తాවකාලික ආශ්වාද ලබන්න. 33 කෝටි දෙවිවරුන්ගෙන් එක්කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ. අනේ නැහැ. මෙන්න වැඳලා කියනවා වෙන පයදුරු කිව්වා වෙන කාගාවට යන්නද ස්වාමීනි වෙන කාගාවට ජීවනයේ වචන තියන්නේ වෙන 133 කෝටියක් දෙවිවරුන් ගාවත් නැ ජීවනයේ අධිකලස දෙන දෙවියන් වහන්සේ නාසරේ ඔබයි මායි වෙනුවෙන් ජීවිතය පූජා කර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි විමා කතේබේ කුෂේකර සීමා මාමා කතේ ලංකාවේ ඉමිග්‍රේෂන් එකෙන් අල්ලගනින් දන්නේ කමක් නැහැ. එබැවින් ඔහු කතා කොට දෙවියන් වහන්සේගේ වැඩ ඉෂ්ට කරන පිණිස අප විසින් කුමක් කටයුතුයි උන්වහන්සේගෙන් ඇසු. මේ ඔක්කොම අහන්නේ අර මේ ඔක්කොම මම කතා කරන්නේ අර 76 දී ගාදාලා ගියා ඇහුණු දේවල්. මේ දාලා ගියාට ඇහුණු දේවල් මම කියන්නේ. කියනවා දෙවියන් වහන්සේගේ වැඩ ඉෂ්ට කරන පිණිස අප විසින් කුමක් කටයුතුයි උන්වහන්සේගෙන් ඇහුවා. අහන්නේ යන්නේ ස්වාමීනි මොකක්ද මම කරන්න ඕන ක්‍රියාව? ක්‍රියාවලින් වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ වැඩ කරන්න උන්වහන්සේ කියනවා ක්‍රියාව මොකක්ද ඉෂ්ට කළ යුත්තේ? යේසුස් වහන්සේ උත්තර දුන්නේ දෙවියන් වහන්සේගේ වැඩේ නම් උන්වහන්සේ විසින් එවූ තැනැත්තා කෙරෙහි ඔබ සැම විසින් අදහා ගැන්මයයි කීසේක. මේගොල්ලෝ අහනවා මොකක්ද ක්‍රියාව? උන්වහන්සේ දෙනවා මේ ක්‍රියාව නම් ඉෂ්ට කරන්න ඕන ක්‍රියාව නම් උන්වහන්සේ දෙවියන් වහන්සේ විසින් එවූ තැනැත්තාව විශ්වාස කරන්න කියලා. හාලෙලුයා. ඒක තමයි බේස් එක. ලඟින් එකන් බේස් එක එකයි. ඒ කියන්නේ ඒකයි අත්තිවානම. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ වූ දේක ජාතක පුත්‍රයා කෙරේ විශ්වාස කිරීම තමයි ක්‍රිස්තුස් වහන්සේ කරන්න කියන ක්‍රියාව. නමුත් මේ කට්ටිය බලාගෙන හිටියා මම මොන හරි එකක් කරා නම් මේ දෙවියන් වහන්සේ සෑහීමට පත් වෙන්න පුළුවන් කියලා. මේකෙන් දෙවියන් වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ කියන්නේ ඔබගේ ඇතුළාන්තය හරියාකාරව තිබිය යුතුයි. ක්‍රියාවක් නෙමෙයි ඔබගේ ඇතුළ හරියාකාර ඇදහිල්ල
ඔත්තම දෙය ඇදහිල ඇදහිල කියන්නේ ඇතුලේ දෙයක් ළඟින් එකයි ඇතුලේ දෙයක් inside අතුලාන්තයේ දෙයක් ඇදහිල කියන්නේ ස්වාමින් වහන්සේ ජේසුස් වහන්සේ කතා කරලා කියනවා මේ ඉෂ්ට කරන්න දෙන්නේ ඇතුලේ බලන්න ඔබගේ ඇදහිල්ල මොකද්ද කියලා තාම ඔබට විශ්වාසද තාම ඇතුලේ ඔබ විශ්වාස කරනවද ලංකාවෙන් එන්න ඉස්සෙල්ලා ඒ කොහෙතද ගිහිල්ලා දිම්පු ආරක්ෂාව දිසා දුන්නුවේ जीवत जीवने वचन निमे ජීවනයේ වචන නෙමෙයි හොයාගෙන එන්නේ අයියේ අතුල ක්‍රිස්තුස්වහන්සේගෙන ඇදහිල්ල 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 සෝදිච්ච ඔබ කොච්චර දේවල් කරා මන්ද දන්නව මට උදාහරණ දෙන්න පුළුවන් මේ සභාවේ කණු වගේ හිටියේ අද ඒ කණුවම ගිහිල්ලා අර ස්වාමිනී මොන දේ නැතුව ගියත් මොන දේ වරි මම හිස් වුණත් මම කොහේ යන්නද ස්වාමිනී මම මෛත්‍රීපාල ගාවට ගියත් හම් වෙන්නේ තාවකාලික දෙයක් මම මහින්ද ගාවට ගියත් හම් වෙන්නේ තාවකාලික දෙයක් මම මර්වින් සිල්වා ගාවට ගියත් හම් වෙන්නේ කමයක් විතරයි නමුත් ස්වාමිනී මට එනවා සදාකාලික දේ තියෙන ඔබ පස්සපස්ස පමණයි මම එන්නේ කියලා ඔබට කියන්න පුළුවන් තත්වයකට මේ සභාවේම නැත්නම් අප සභාව පැමිණිය යුතුයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ඕරා මාකස්සේ කෙරේ බෙලේ කොතෝරා. ඇතුලේ වැඩේ. එසේ නේනම් ඔහු කියනවා එසේ වීන අප විසින් දැක ඔබ විශ්වාස කරන පිණිස ලකුණක් වශයෙන් ඔබ කුමක් කරනසේ මම කොටස කොටස ගේන්නේ ගෙදර ගිහලා මුළු පරිච්ඡේදෙම කියවන්න හය තිස් පහේ යේසුස් වහන්සේ කියනවා ඔවුන්ට කියනසේ ජීවන දාන කෑම නම් මම මේක තමයි ඒගොල්ලන්ට ගණ්ඩම් බැරි වුණේ මේක ගණ්ඩ බැරුව ගියා ගොඩක් අයට ජීවන දායක කෑම නම් මම මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේ මා කෙරෙහි අදහන්නාට කිසි කලත් පිපාස නොවන්නේ හාලෙලූයා ඊළඟ එක රෝමා කතේ එතකොට යුදෙව්වරු වාද කරන්න ගත්තා දැන් උන්වහන්සේ මේ ජීවනදායක කෑම නම් මම මේ ගැන පැහැදිලි කරලා ගිහිල්ලා උන්වහන්සේ 52ට ගිහිල්ලා උන්වහන්සේ කියනවා ඒ එබැවින් යුදෙව්වරු උන් අතරේ වාද කරගත්තා
කනපිනිස තමාගේ මාංශය අපට දෙන්නට මොහුට පුළුවන් කොහොමදයි කීවේ. ඒ නිසා යේසුස් වහන්සේ උන්ට කියන්නේ සැබවක් සැබවක් ඔබ සැමට කියමි අපටත් එක්ක කියන්න. ඔබ සැම මනුෂ්‍ය පුත්‍රයාගේ මාංශය නොකනවා නම් ඔහුගේ ලේ නොබනවා නම් ඔබ සැම තුළම ජීවනය නැත කියලා. උන්වහන්සේ කියනවා මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ අයට සදාකාල ජීවනය ඇත. මම අන්තිම දවසේදී ඔහු නැකිටවන්නෙමි. මක් නිසාද මාගේ මාංශය සැබෑ වූ කෑමය මාගේ ලේ සැබෑ වූ බීමය මාගේ මාංශය කන්නා වූ මාගේ ලේ බොන්නා වූ තැනැත්තේ මා තුලෙහි පවතී මමද ඔහු තුලෙහි පවතී කිමෙ. ජීවමාන පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් මා පියාණන් වහන්සේ නිසා ජීවත් වන්නාක් මෙන් මා කන තැනැත්තේ මා නිසා ජීවත් වන්නේ ස්වර්ගයෙන් බැසාව වූ කෑම මේ පියවරුන් ඒ පරණ කිව්සේ පියවරුන් මැරුණාක් මෙන් නොව මේ කෑම කන තැනැත්තා සදාකල් ජීවත් වන්නේ. හාලෙලුයා හාලෙලුයා. යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ කියනවා මාගේ මාංශය කන්නා වූ මාගේ රුධිරය බොන්නා වූ ඒ කෙනා ජීවනය ලැබෙනවා. මේක ගන්නමාරු නම් ඉන්න කෙනා ගන්නමාරු. හාලෙලුයා හාලෙලුයා. මේකෙන් කියන්නේ යේසුස් වහන්සේව කන්න කියන එක නෙමෙයි, ළඟින් ඉන්න කෙනා කන්න කියන එක නෙමෙයි. සම ඒ අය හිතුවා යේසුස් වහන්සේ මරලා කන්න තමයි මේ 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 ඒකයි දාලා ගියේ. ඔබගේ ජීවිතයේ ජීවිතයේ ඇතුළේ ඔබගේ ජීවිතයේ ඇතුළේ ඔබගේ ශරීරය ඇතුළේ ඇතුළට යමක් යවා ගන්න ඕන නම් යම් කිසි දෙයක් තමන්ගේ ජීවිතය ඇතුළේ හැම අංගයක් කරා ගමන් කරන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕන? ඔබගේ අතේ අමාරුවක් තියෙනවා නම් දොස්තර මොනවද දෙන්නේ? ටැබ්ලට් එකක් දෙනවා. ඒක බොන්න කියනවා. කොලෙස්ටරෝල් තියෙනවා නම් කරවිල කන්න කියනවා. ස්වාමීන් වහන්සේ කියන්නේ කන්න කියන්නේ මේ ෆිසිකලි, ඒ කියන්නේ ශාරීරිකව කඩාගෙන කන්න කියනක නෙමෙයි. උන්වහන්සේ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ කියන්නේ කවුද? මම බයිබල් පන්තියේදී කිව්වා. ජේසුස් වහන්සේව සමාන කරන්නේ කාටද? ජේසුස් වහන්සේ කියන්නේ මොකද්ද? වාක්‍යානෝ. එක බයිබල් ශිෂ්‍යෙක් හිටියා. හාලෙලූයා. දෙවියන් වහන්සේට. ජේසුස් වහන්සේ කියන්නේ වාක්‍යානෝ. දැන් උන්වහන්සේ කියනවා මාගේ මාංශය කන්නා වූ මාගේ රුධිරය බොන්නා වූ කෙනාට ජීවනදායක ජීවනය තියෙනවා කියලා. දැන් අපි දාමු එතෙන්ට දෙවියන් වහන්සේගේ වචනය. යේසුස් වහන්සේ නම් වචනයයි. යේසුස් වහන්සේ නම් වාක්‍යානෝ මාංශගත වුණා. වාක්‍යානෝ මාංශගත වුණා. මාංශය උන්වහන්සේ කියනවා අනුභව කරන්න කියලා, මාංශය කන්න කියලා කියනවා. මොකද්ද වාක්‍යano? උන්වහන්සේ කියන්නේ ශරීරයේ හැම අංගයකටම ජේසුස් වහන්සේගේ ජීවනදායක වචනය අනුභව කරලා ඔබගේ ජීවිතය 100%ක් සම්පූර්ණම ශරීරය දෙවියන් වහන්සේගේ වචනයෙන් පුරවන්න කියලා. ඒ වචනය තුල ගමන් කරන අයට ජීවනය තියෙනවා කියලා යේසුස් වහන්සේ කියනවා. මේ කතා කරන්නේ කමියුනියන් ගැන නෙමෙයි, ළඟින් ඉන්න කමියුනියන් ගැන නෙමෙයි. ඔව් ඒක හරි, ඒක එක දෙයක්. ඒක එක දෙයක්. නමුත් කමියුනියන් එක ඒ කියන්නේ
උන්වහන්සේගේ දිවස ප්‍රසාදය එහෙම නැත්නම් ශරීරය සීකරන වේලාවෙදී ඒක කාලා ඔබට ඕන දේ කරන්න පුළුවන්ද? ඒ රොටිය කෑවා කියලා ජීවනය ලැබෙනවද? නෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ වචනය එනකම් මාගේ මාංශය අනුභව කරන්න. වාක්‍යනෝ මාංශගත වුණා. මාංශය අනුභව කරන්න කියන්නේ වාක්‍ය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය අප තුල ජීවනය වෙස ගලා යන්න හැම අංශයක් තුලම ගලා යන්න උදේ හවා මෙනෙහි කරන්න මුණා. යෙසුවා පළවෙනි පරිච්ඡේදයේ යොෂුවා පළවෙනි පරිච්ඡේද 8 වෙනි වගන්ති කියන මේ ව්‍යවස්ථා පොත ඔබේ මුකෙන් පහන වේවා. මුක කියන්නේ කන බොන තැන. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ මාගේ මාංශය අනුභව කරන්න. වාක්‍යනෝ මාංශගත වුණා. අනුභව කරන්න මේකෙන් පහ එහි ලියා තිබෙන සියල්ල කරන්න බලා ගන්න පිණිස දහවල් රෑ දහවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට ඔබගේ මාර්ග සඵල වී ඔබට සිද්ධ වන් සුභ සිද්ධ වන්නේ. හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා. උන්වහන්සේගෙන මගේ මාංශය සමගේ රුධිරය රුධිරයෙන් මොනවද උනේ චමින? මොනවද අපිට ලැබුණේ රුධිරයෙන්? උන්වහන්සේ කමගේ මාංශයක අනුභව කරන්න. ඔබ දන්නවා දැන් මාංශය අනුභව කරන්න කියන්නේ දේව වචනය ඔබගේ ජීවිතය පුරා තිබිය යුතුයි. එතකොට ඔබට ජීවනය ලැබෙනවා. උන්වහන්සේ කියන මාගේ වචනය සහ මාගේ රුධිරය බොනායට ජීවනය තියෙනවා කියලා. වචනය විතරක් මදි ළඟ ඉන්න කියන වචනය විතරක් මදි. වචනයේ බලයෙන්ද ක්‍රමයක් තියෙන්න ඕන. හාලෙලුයා හාලෙලුයා. රුධිරය අනුගම බොන්න කියලා කියන්නේ ඔබ උන්වහන්සේගේ රුධිරයෙන් ඔබට ලැබුණු ගැලවීම කවදාකවත් අමතක නොකළ යුතුයි. එදිනෙදා උන්වහන්සේ දුන්නු ගැලවීම, උන්වහන්සේ රුධිරයෙන් ඔබට දුන්නු ගැලවීම ජීවිතය තුළට ඇතුල් කරගත යුතුයි. ජීවිතය තුළ තිබිය යුතු ඔබ ගැලවීම ලබලා රුධිරය විශ්වාස කරනකොට, රුධිරය විශ්වාස කරනකොට රුධිරයත් එකම අපට කුරුසෙන් ලැබුණු බලවත් වූ ක්‍රියාව තමයි 40 වෙනි දවසේදී ශුද්ධාත්ම බෞතිස්මය ලැබුණා. ඒ කියන්නේ වචනයයි රුධිරයයි කියලා කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ බලවත් වූ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල ඔබ ලබා ගන්න වචනය තුල ජීවනය ජීවනය අධික ලෙස ඔබට ලැබෙන්න යනවා. රුධිරය විශ්වාස කරන්න ඕන, රුධිරය අනුභව කරන්න ඕන, රුධිරය විශ්වාස කරන්න ඕන. දෙවියන් වහන්සේ ඔබගේ ලැබුණු ගැලවීම කුරුසේ ඔබගේ ජීවිතෙ දුන්නු පාපයට දුන්නු සමාව ඔබ විශ්වාස කරන්න ඕන. ඒ දෙක තියෙනවා නම් උන්වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ ගැලවීම ඔබ තුල තිබෙනවා නම් දෙවියන් වහන්සේගේ ජීවනය අතුල් වෙන්න යනවා. මේ ඔබගේ ඔබගේ ජීවිතයේ මගේ ජීවිතයේ ප්‍රයොරිටි කියලා මුල් ස්ථානය මේ හැම දෙයකටම වඩා උඩින්ම තිබිය යුතුයි. දෙවියන් වහන්සේගේ වචනය සහ ගැලවීම ලිස්ට් එකේ උඩින්ම තියෙන්නේ මොකක්ද? සභාවට එනකොට මේ ඇයි වහ සභාවට එන්නේ කියලා අහුවාම ඔබ දෙන උත්තරේ මොකක්ද? ඔබ දෙන උත්තරය අනුව තේරෙනවා ඔබ ගෝලෙද්ද කාල ගෝලෙද්ද. ඇයි සිස්ත සභාවට එන්නේ? මහත්ය දේශනා කරන නිසා. ඇයි ඔබ ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කර පේදුරුගෙන් ඇහුවා වගේ අහන්නේ උන්ව? ඇයි ජොනි වහන්සේ ගන්න පාස්ට මලින්ද කියපු නිසා? ඇයි පාස්ට සිද්ධාන්තය ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ මේ ස්ථානේ?
මේ සභාවේ දෙවනියා නිසා. හිතලා බලන්න ඇයි ඔබ ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ? ඇයි ඔබ ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ? ගෑන් ළමෙක්වත් හම්බ වෙයි කියලා. ගෑනු පිරිමි මට ඔරවනවා. ඇයි ඔබ ඉඳගෙන ඉන්නේ? පිරිමි ළමෙක්වත් හම්බ වෙයි කියලා. ඔබගේ උත්තරේ වේ යුත්තේ කොහේ යන්නද පාස්ටර්? ජීවනයේ වතනේ තියෙන සභාවක පමණයි. ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ තියෙන ඕනම තැනකට මම යන්න සූදානම්. දේව වචනේ ජේසුස් වහන්සේ වගේ ප්‍රකාශ කරන තැනක ඔබ බය නැතුව යන්න. ඒ තුල ජීවනය ඔබට ලැබෙන්නේ. මතේ 6:33 කියනවා, පළමු උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් ඔබ සැමට ලැබෙන්නේ. සංජීව ඔළුව නැමුවා. ඒ කියන්නේ වෙලාව හරි. වෙලා ඔර්ලෝසු ළඟින් කියන්නේ ඔර්ලෝසු තියෙනවා බය වෙන්න. දෙවියන් වහන්සේ සපේ ඔර්ලෝසු තියෙනවා. පළමු කොට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම දුසය. මේ සියල්ල ඔබ සැමට දෙනවා. මේ සියල්ල කියන්නේ උඩින් ඉල්ලුවා ගොඩක් දේවල්. මේ සියල්ල ඔබ වෙත ලැබෙන. මේ සියල්ල කියන එක හොඳට මතක තියාගන්න. ඔබ බඳින්න ඉන්නවා නම් ඔබ බඳින්න හොයන ඒ පරස්තාව මේ සියල්ලට අයිති. ඔබගේ වීසා ප්‍රශ්නය මේ සියල්ලට අයිති. ඔබගේ අර බොන හස්බන් මේ සියල්ලට අයිති. ඒ ඔක්කොම ඔබට ලබා දෙන්න ඕන නම්, ඒ අබ්බැහි කම වලින් ඔබගේ හස්බන්ව හක් වෙන්න ඕන නම්, ඒ ඔබගේ ප්‍රශ්න කරදර හැම දෙයක්ම මේ සියල්ලට අයිති. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යය මොකද්ද? ජීවමාන වචනය සොයන්න. රාජ්‍ය කියලා කියන්නේ යම් කිසි රාජ්‍යයක් කිව්වම ඒ රාජ්‍යයට අයිති ආඥා සහ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම සොයන්න. ධර්මිෂ්ඨකම මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් ලැබුණු ධර්මිෂ්ඨකම. වචනය සහ ලේ තුලින් ඔබට අන් සියලු දේම ඔබ පසුපස එන්න පුළුවන්. විමා කශිකරා බලකට මම තව විනාඩියකින් නත් ඉවර කරනවා. සංජීව තව විනාඩි දෙකකින් ඉවර කරනවා. තව විනාඩි තුනකින් ඉවර කරනවා. තව විනාඩි හතරකින් ඉවර කරනවා. තව විනාඩි පහකින් මම ඉවර කරනවා. කතාවක් කියලා ඉන්දියාවේ ක්‍රිස්තියානි පවුලක් හිටියා. ඉන්දියාවේ ක්‍රිස්තියානි පවුලක් හිටියා. ඒ පවුලට දරුවෙක් ලැබුණා. අංග විකලයි, ඔළුව ලොකු, ශරීරයට වඩා ඔළුව ලොකු. ක්‍රිස්තියානි පවුලක්. දෙවියන් වහන්සේ තුල ඒගොල්ලෝ ප්‍රශ්න හෙව්වා, පිළිතුරු හෙව්වා. ඇයි ස්වාමිනී කීකේ යාච්ඤා කරා. හැමදාම යාච්ඤා කරනකොට පවුලේ යාච්ඤාම එනකොට පවුලේ යාච්ඤාම එනකොට ගෙදර හැම වෙලේම පාස්ටර් කෙනෙක් ආවත් ඒ තාත්තා පිටුව පෙරළුවත් පෙරළෙන්නේ මතේ 6:33ට. ඒ වෙනකොට ළමයාට අවුරුදු 3ක් වෙන, අවුරුදු 3ක් 4ක් වෙනවා. ඒ වෙනකොට ස්නායු විශේෂඥයෝ නියුරෝ සර්ජන්ලා කිව්වා මේ දරුවාට ඉගෙන ගන්න හම් වෙන්නේ නැහැ. මේ දරුවාගේ මොළය කවදාකවත් වර්ධනය වෙන්නේ නැහැ. මේ දරුවා අබ්බඝාතක හැටියට තමයි ජීවත් වෙන්නේ. අම්මලා දුක් වුණා, කරදර වුණා, යාච්ඤා කරා, හාස්කමක් ඉල්ලගෙන. නමුත් හැම ගොඩාක් සැරයක් යාච්ඤා කරනකොට මතේ 6:33 මේගොල්ලෝ පවුලක් ඇටියට සභාවට යනවා එනවා.
තාත්තා කිව්වා මේකෙන් අපිට කතා කරනවා අපි ඔක්කොම නවත්තලා අපිට වෙලා වෙලා තියෙන වෙලාවට අපි හන්දියට ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරමු wife to husband වි තීරණයක් ගත්තා මම යනවා ගිහිල්ලා අපි යනවා ගිහිල්ලා සුභාරංචිය දේශනා කරන්න ඒ දරුවාට අවුරුදු 4ක් විතර ඇති මේ දරුවා වාචි ගාව තියලා මේගොල්ලෝ සුභාරංචිය දේශනා සෙනගට ජේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරන්න ගත්තා අවුරුද්දක් ගියාම අවුරුදු 5ේදී ඒගොල්ලෝ ආච්චි දැක්කා දරුවගේ ඔළුව පොඩි වෙනවා මේගොල්ලෝ නැවැත්ුවේ නෑ මේගොල්ලෝ රාජ්‍ය සොයන්න පළමු කොට රාජ්‍ය සොයන්න සුභාරංචිය කිය 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 ගියා අවුරුදු 6ක් වෙන්න ගත්තාම තවත් පොඩි වුණා අවුරුදු 7ේදී සම්පූර්ණයෙන්ම මේ අත් කතාවක් සම්පූර්ණයෙන්ම පොඩි වුණු වෙලාවේදී යාචි අවුරුදු 8ේදී ඇවිල්ලා කිව්වා පුතා පත්‍ර කියවන්න පටන් ගත්තා කියලා අවුරුදු 8ේදී අවුරුදු 9ේදී සාමාන්‍ය වෙස කතා කරන්නයි කියවන්නයි සාකච්ඡා වලටයි ළමයා එකතු වුණා මේ අම්මයි තාත්තයි ගිහිලා ඉස්කෝලේට දැම්මා අවුරුදු 9ේදී හැබැයි තාත්තයි අම්මයි තාම සුභාරංචි උදෙසා සේවය කරනවා අවුරුදු 9ේදී ඉස්කෝලේට දැම්මා හැම විභාගයක්ම A+ වලින් පාස් වුණා ඒ කියන්නේ ඉස්තරම් විදියට පාස් වුණා අද ඒ දරුවා ඉන්දියාවේ හොඳම ස්නායු විශේෂඥෙක් හැටියට දෙවියන් වහන්සේ තුල සේවය කරමින් සෙනගටත් වෛද්‍යවරයෙක් හැටියට සේවය කරන මම ඔබට කතා කරන්නේ මම ඔබට කතා කරන්නේ දරුවන් අමතක කරනවා කියන එක නෙමෙයි යම් කිසි කරදර ගැන ඕනෑට වැඩිය worry වෙන්න එපා ඕනෑට වැඩිය කනස්සලු වෙන්න එපා ස්වාමින් වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් සොයන්න අන් සියලු දේ ඔබ පසුපස එන්න යනවා දැන් ස්වාමින් වහන්සේ මා ඒ දරුවා ගිහිල්ලා අර ඉස්සෙල්ලා ස්නායු විශේෂඥයාට ගිහිල්ලා කිව්වා යා ස්නායු විශේෂඥෙක් වුණාට පස්සේ ගිහිල්ලා කිව්වා මගේ දෙවියන් වහන්සේට ඔබ කියපු දේවල් කැන්සල් කරලා මාවත් ඔබටත් වඩා හොඳ තැනකට ගේන්න මගේ දෙමව්පියන් විශ්වාස කරන ජේසුස් වහන්සේට පුළුවන් කියලා ස්වාමින් වහන්සේට මහිමය දුන්නා. මොකද්ද කරේ? ප්‍රශ්න ලොකු වෙනකොට දෙමව්පියෝ වචනය හරිනේ දෙවියන් වහන්සේ අතහැරලා ගියාද? නැහැ. තව වැඩියෙන් කරන්න ගත්තා. තව වැඩියෙන් කරන්න ගත්තා. ජේසුස් වහන්සේ කියන්නේ ඔබගෙන උත්හනවා පේදුරුගෙන් ඇහුවා වගේ. දැන් මම කියපු දේ ඔබට ඇහුණ යම් කිසි දේශනාවල් මම කිව්වා උන්වහන්සේ කියපු. ජේසුස් වහන්සේ ආන ඔබත් පසුබට වෙලාද? දාල යන්න කැමති. ඔබගේ උත්තරේ වේ උත්තේ මම මොකද්ද කියලා කිව්වා ඇතුලෙන් හිතාගන්න ඔබගේ උත්තරේ මොකද්ද කියලා මම අහන්නේ උත්තරේ මොකද්ද කියලා පේදුරු කිව්වා මම කොහේ යන්නද ස්වාමීනි ඔබ තුල ජීවනයේ වචන තියෙනවා කියලා හාලෙලූයා හාලෙලූයා මම බයිබල් පන්තියේදී කිව්වා වගේ තව විනාඩියකින් අතර කරනවා බයිබල් පන්තියේදී කිව්වා වගේ ගැස්සමනියේ ධන ගහගෙන යාක්ෂා කරගෙන ලේ බිඳු වැටුණ දහඩිය වෙන් හැම කෙනා නයින් නුවර
පුතාට ජීවනය දුන්නා. කානාවේ මගුල් ගෙදර වයින් නැති වුණ වෙලාවේ වයින් දුන්නා. අන්ධ බාතිමෙන් පිස්සුව කරා. බෙතෙස්සා පොකුණ ගාව අවුරුදු 38ක් කෙනෙක් සුව කරා. නමුත් ගෙත්සමනේ වනේදී කොහෙද ඒගොල්ලෝ? කොහෙද ඒගොල්ලෝ? පේදුරු යොහාන් යේම්ස් පමණයි. ඒ අයත් බොහොම අමාරුවෙන් හිටියේ. උස්වහන්සේ ඉස්සරහට ගිහිල්ලා දන ගහලා යාඥා කළා, ස්වාමිනී මේ කුසලාන මගෙන් ඔබේ කැමැත්ත නම් ඉවත් කරන්න කියලා. නැවත එනකොට ඒ තුන් දෙනාත් නිදි. කෝ අනිත්‍ය? කෝ ගල්ගසා මරන්න ගිහිටපු ඒ ස්ත්‍රිය? කෝ ඒගොල්ලන්? ඒගොල්ලෝ හැම කෙනෙක්ම හෙව්වේ, ඒගොල්ලෝ හැම දෙලෙම හෙව්වේ ඔවුන්ගේ හාස්කම පමණයි. නමුත් තුන් දෙනෙක් හිටියා, තුන් දෙනෙක් හිටියා. කොච්චර ගැස්සමනි කියන්නේ මිරිකෙනවා, ඔලිව් මිරිකන තානය මිරිකලා මිරිකලා හැමදේම නැති වෙලා, හැමදේම පොඩි වෙලා යන වෙලාවේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ වෙලාවේ තුන් දෙනෙක් හිටියා. ස්වාමිනී ඔබ මොනා වුණත් අතහැරිය මම අතාරින්නේ නෑ. ඔබ සමග ජීවනයේ වචනේ තියෙනවා, ඒ නිසා මම අපි ඔබ ගාව ඉන්නවා කියලා ඒ වෙලාවේ උන්වහන්සේත් සමග හිටියා. මේ වගේ සෙනගක් ස්වාමීන් වහන්සේ අපෙන් බිහි කරන්න යනවා උන්වහන්සේගේ මහිමය උදෙසා. අපි නැකිටලා මෙනේ කරලා බලන්න.